බුදු කෙනෙකුන් උපදින්නේ දුකකින් මිනිසත් බව ලැබගන්නේ මෙදකිනි මෙසසර දුක් තුරලන්නේ සුදනෙනි කිම වීරිය නොකරන්නේ අපගේ වේදාගම මෛත්‍රී හිමියෝ ලෝ වැඩ සංග්‍රහවට ලියපු වත්‍රම් වගේ වටිනා කවියක් මේක මේක මගේ මනසට ගොනු වුණේ මේ ජෝර්ජියා බෞද්ධ විහාරස්ථානයේ මේ සමාධි ප්‍රතිමාව දැක්කා මං දුකින් ලබාගත්ත මගේ මනුෂ්‍ය ජීවිතේ එක මොහොතක් හරි සතුටුස වෙන්න ලැබුණා මේ වගේ දෙයකින් එයා හරිම අපූර්වයි ඉතින් මෙහි විස්තර ටිකක් අපි කතා කරමු මේ කටින පිංකම නොවැම්බර් මාසේ 6 වෙනිදා ජෝර්ජියා බෞද්ධ විහාරස්ථානයේ හිමිදිරියම ආරම්භ වුණේ සීල ව්‍යාපාරයෙන් අපේ ශ්‍රී ලංකාවේ බැතුමතුන් පමණක් නෙමෙයි අමරිකානු බෞද්ධ බැතුමතුන් පවා මේට එකතු වෙලා හිටියා මේදී ගොඩාක් වටිනා කියන ධර්ම සාකච්ඡාවන් ඒ වගේම අභිධර්මය වගේ වැඩසටහන් වලින් මේ සීලා ව්‍යාපාරය බොහොම පෝෂණය වෙලා තිබුණා ගොම්මන් කලුවර අහස් කුස සිප ගත්තේ අප සිත නිරන්තරයෙන් මැදී ගිය තනක් උනේ මේ සමාධි ප්‍රතිමාව විවෘත කිරීමයි මේ සමාධි ප්‍රතිමාව මෙම විහාරස්ථානයට පූජා කරේ අපේ කිත්මිනි මහත්තයා ඒ නෝනා මහත්මයා මෙම සමාධි ප්‍රතිමාවේ සමාධිය දුටු විට අපද නිරන්තරයෙන්ම සමාධියට සමවැදුණා අපි දැන් එකතු වෙමු ගිලම්පස පූජාවට ජෝර්ජියා බෞද්ධ විහාරස්ථානයේ මෙවර කඨින පූජා උත්සවය පැවැත්වෙන්නේ 10 වෙනි වතාවට මේ අවුරුද්දේ මේ පින්කම සඳහා දායකත්වය දරන්නේ ප්‍රසන්න වික්‍රමසූරිය මහතා කුමුදුනි වික්‍රමසූරිය මහත්මයා ඒ දරුදරයා ගිලම්පස පූජාවෙන් පස්සේ අපි එකතු වෙනවා 8:20 බුද්ධ පූජාවට මෙම ධර්මශාලාව ඔගොල්ලෝ බලනකොට බොහොම ලස්සනට පේනවා ඇති මේ ධර්මශාලාව හදාගත්තේ මේ ඇට්ලන්ටා වල ඉන්න අපේ ශ්‍රී ලාංකික අම්මා තමයි. ඒගොල්ලෝ මේ ධර්මශාලාව ඉතාමත් මහන්සියෙන් තමයි ගොඩනැග්ගේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඔගොල්ලෝ ගියොත් ශ්‍රී ලංකන් ඇමරිකන් කමියුනිටි ඇට්ලන්ටා කියන ලින්ක් එකට මේක තියෙන්නේ YouTube එකේ. ඔගොල්ලෝ දැකි මේ අය කොච්චර මහන්සි වෙලාද මේ ගොඩ නැගිල්ල හදලා අද ඒගොල්ලෝ විහිම්ම එය විවෘත කරගත්තේ කියලා සම්මා සරණං ගච්ඡාමි
අපි මේ දකින්නේ මේ පින්කමේ ප්‍රධාන අරමුණ වන කඨින චීවරය. මහත් ඵල දෙන මහත් කුසල ගෙන දෙන ඒ චීවරය සකසලා හෙට උදේ තමයි භික්ෂුන් වහන්සේලාට බාර කරන්නේ. ඒ අතරතුර අපි යමු පිරිත් සත්ගායනාවට භික්ෂුන්ට ආරාධනා කරන්න. මේට ආරාධනා කළ යුත්තේ අපේ ප්‍රසන්න මහත්මයාත් ඒ වගේම කුමුදිනී නෝන මහත්මයා. ඒ දෙපළ ආරාධනා කරනවා මේ භික්ෂුන් සඳහා රාත්‍රිය පුරා මේ පිරිත් සත්ගායනාව කරන්නයි කියලා. අපි විතරක් නෙමෙයි මේ පින්කමට සහභාගී වුණේ. ඇමරිකාවේ සිටින අපේ ශ්‍රී ලංකා තානාධිපති ජාලිය වික්‍රමසූරිය මහත්තයා, ඒ වගේම වෙනත් ප්‍රාන්තවලිනුත් මේ බෞද්ධ බැතිපතුන් බොහෝමයක් මේ පින්කමට සහභාගී වුණා. මෙම කඨින චීවර පූජාව තමයි භික්ෂුන් වහන්සේලා සහ ගිහියන් අතර කළ හැකි විශාලතම ධම්ම ගණදෙනුව වෙන්නේ. මෙහි ගෙන දෙන කුසල් වෙන එක පින්කමකින්වත් රැස් කරන්න බැරිලු. ඉතින් මේ වගේ පින්කමක් කර හැක්කේ සත්විති රජකුට පවා වසරකට එක වතාවයි කියලා බුද්ධ ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඒ වගේම මේ වගේ පින්කමකට සහභාගී වෙන එකත් තමුන් විශාල කුසල කර්මයන් රැස් කරනවා කියලා තමයි සඳහන් කරන්නේ. උදේම හිල් දාණය ඉතා ඉහළින්ම කෙරුණා භික්ෂුන් සඳහා. මේ අතරතුර කාලයේදී මුළු රාත්‍රියක් පුරා සකස් කර ඒ කඨින චීවරය පෙරහැර ගෙනියන අවස්ථාවට එකතු වෙන්න අපිටත් වාසනාව ලැබුණා. පාන්දර නම් ඉතාමත් සීතල අධිකයි. නමුත් අපේ මේ බෞද්ධ බැතිමතුන් ඒ සීතල ගැන එච්චර තැකුවේ නැහැ. පාන්දරින්ම ඒ චීවරය හිස මත තබාගෙන මේ ආකාරයට මේ චීවරය පෙරහැරෙන් වඩම්මගෙන ඇවිල්ලා මේ භික්ෂූන් සඳහා මේ පූජා කරන අවස්ථාවට ආවා. මෙය පූජා කළ යුත්තේ මෙම පින්කමේ ප්‍රධාන දායකයා. ඉතින් ඔවුන් විසින් මෙම චීවරය භික්ෂූන් වහන්සේලාට පූජා කරාට පස්සේ එම චීවරය මේ පන්සලේ කුමක් භික්ෂුවක් සඳහා යන්නේද කියන එක තීරණය කරන්නේ භික්ෂුන් වහන්සේලා. ඒ සඳහා අවම වශයෙන් භික්ෂුන් වහන්සේලා 5 නමක් සිටිය යුතුයි. ඔවුන් ඔවුන්ගේ විනය කර්මයන් සසඳා බලලා මාස 3ක් පුරා මෙම විහාරස්ථානයේ වැඩ සිටි භික්ෂුන් දෙපළගෙන් කොයි භික්ෂුව සඳහා මෙම චීවරය බාර කරනවාද යන්න කියලා තීරණය කරන්නේ ඔවුන්මයි. එක භික්ෂුන්ගේ රාජකාරිය යම්මයිකුට හිතන්න පුළුවන් මෙවැනි පැරණි බෞද්ධ සංස්කෘතියක් ඇයි අපි කරපින්නාගෙන මේ වර්තමාන බටහිර ලෝකයට ගේන්නේ කියලා. ඊට හේතුවක් තියෙනවා. බුද්ධ දර්ශනය පැවතුනා නම්, බුද්ධ ධර්මය පැවතුනා නම් පැවතුනේ අතීතයේ එම භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කරපු ඒ සංස්කෘතික ලක්ෂණ අනුව. එසේ නොවුනා නම් වර්තමානයේ බුද්ධ ධර්මය නැති වෙනවා. ඒ වගේම බුද්ධ ධර්මය අපි අනාගතයට දෙන්න නම් මේ බෞද්ධ දර්ශනය ඇති සංස්කෘතික අගයන් අපි ආරක්ෂා කළ යුතුයි. එය මහත් කුසල දෙන මහත් පින්කමක් වෙන්නේ අන්න එතකොටයි. ඉතින් ඔබ සියලු දෙනාට බුදු සරණයි.